කතා පුවත රූපවාහිනී ප්‍ර සටහනක් බලලා මිත්තනිය නැති වෙලාවේ අයිය නංගිට කරපු අපරාධය ගැනයි. සැලසුම් කර තම නැගණිය ඝාතනය කර සැඟවී සිටි කුඩා දරුවෙකු පිළිබඳ පුවතක් විදේශ මාධ්‍ය වාර්තා කර තිබෙනවා. අදාළ සිදුවීම වාර්තා වන්නේ පාකිස්තානයේ ලාහෝර් නුවරින්. මෙලෙස ඝාතනයට ලක් වූ එමන් දැරියගේ වයස 9ක් වන අතර ඝාතනය සිදුකර ඇත්තේ අබ්දුල් නැමැති 11 කුඩා දරුවෙක්. මොවුන්ගේ දෙමාපියන් පිළිබඳව නිසි සඳහනක් විදේශ මාධ්‍ය වාර්තා කර නොමැති අතර ඔවුන් ඇති දැඩි වී ඇත්තේ ඔවුන්ගේ මිත්තණිය සමගිනි. අදාළ ඝාතනයට හේතු වී ඇත්තේ බහින්බස් වීමක් බවටයි පසුව අනාවරණය වී ඇත්තේ. එහිදී ඝාතනයට ලක් වූ කුඩා දැරිය විසින් සිය සොයුරාගේ අත්දකුණු අවලස්සන බව පවසා තිබෙනවා. මෙම ප්‍රකාශ පිළිබඳ උරණු සැකකාර කුඩා පිරිමි දරුවා සිය නැගණිය ඝාතනය කිරීමට සැලසුම් කර ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ. එහිදී අදාළ 11 සැකකාර පිරිමි දරුවා විසින් ඇඳුමක්ගෙන ඉන්සිය නැගණියගේ ගෙල සිර කර දමා තිබෙනවා. එම අවස්ථාවේ මිත්තණිය නිවසින් පිටතට ගොස් ඇති බවයි වාර්තා වන්නේ. අනතුරුව එම දරුවා විසින් නිවසේ දොරගුළුලා ඔහුගේ එක් අතක් තියෙනු ආයුධයකින්ද කපාගෙන තිබෙනවා. පසුව මෙම 11 දරුවා ඔහු කාමරයට ගොස් දොරගුළුලාගෙන සිට ඇති අතර ඉන් කෙටි වේලාවකට පසුව මිත්තණිය නිවසට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ. එහිදී නිවස දොරගුළුලා තිබීම හේතුවෙන් මිත්තණිය මේ පිළිබඳව සැක සිටි මද වේලාවකින් පසුව පොලිසිය දැනුවත් කර තිබෙනවා. අනතුරුව නිවසේ දොරගොළු බිඳ පරීක්ෂා කිරීමේදී මියගොස් සිටි දැරියගේ සිරුර සොයාගෙන තිබෙනවා. පසුව පොලිසියෙන් කාමරය තුළ සිටි කුඩා දරුවා පිළිබඳව සැක සිටි ඔහු පොලිස් භාරයටගෙන වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ. එහිදී අදාළ කුඩා දරුවා විසින් පොලිසියට සියල්ල හෙළි කර ඇති බවයි වාර්තාවල සඳහන් වන්නේ. දරුවා විසින් සිය නැගණිය ඝාතනය සැලසුම් කළ අයුරුද එහිදී අනාවරණය වී තිබෙනවා. පසුව මෙම 11 කුඩා දරුවා විසින් ප්‍රකාශ කර ඇත්තේ ඉන්දියාවේ විකාශය වන රූපවාහිනී වැඩසටහනකට අනුව තමන් ඝාතනය සැලසුම් කළ බවයි. කෙසේ වෙතත් අදාළ රූපවාහිනී වැඩසටහන් තුළ ඝාතන සිදුවන අයුරු මෙන්ම ඒවා පිළිබඳව ජනතාව දැනුවත් කිරීමද සිදුවන අතර එමගින් සමාජයට සේවයක් වන බවටයි විදේශ මාධ්‍ය මත පළ කර ඇත්තේ. ඒ අනුව ඔවුන් ප්‍රකාශ කරන්නේ එවැනි වැඩසටහන් වැඩිහිටියන්ට පමණක් සුදුසු වන බවයි.